අර්බුදය තව තවත් උග්‍ර අතට හැරෙමින් පවතිනවා. රට පුරා ඉන්ධන පිරවුම් හල්ලස්සල තවමත් දිගු පෝලිම්. ඉන්ධන ගන්න පැය ගණන් පෝලිම් වල ඉඳලා පිරවුම් හල්ලස්සලට ආවට පස්සේ ඉන්ධන නැතිව යලි ජනතාවට හැරී යන්න සිදු වූ අවස්ථාද එමටයි. මෙතර ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. කෙසේ වෙතත් මේ වන විට සියලුම ශේෂ්ත්‍ර අඩාල වෙමින් නැති අතර පොදු ප්‍රවාහනයටද මින් එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයක්. දුම්රියටද ඉදිරියේදී සීමා පැනවීමට සිදුවන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසුවේ. බස් ගමන් වාරද තවදුරටත් සීමා කර තිබෙනවා. දීවරින් සහ ගොවි ජනතාව මෙන්ම විවිධ කර්මාන්තවල නියැලෙන පුද්ගලින්ද ඉන්ධන අර්බුදය නිසා දැන් කබලින් ලිපට වැටි අවසන්. ඩීසල් ගැටලුව නිසා පතල් කර්මාන්තයේ නිරත වන්නන්ටද එල්ලවෙමින් ඇත්තේ බරපතල තර්ජනයක්. ගැඹුරු පතල්වල ජලය ඉවත් කිරීමට භාවිත කරන්නේ ඩීසල් එන්ජින්. ඩීසල් නැතිකම නිසා පතල් කර්මාන්තයේද අඩාල වෙලා. එවිට මැණික් කර්මාන්තයට දෙල්ල වන්නේ බරපතල තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හරි අමාරුයි කරගෙන යන්න. දවසක් වැඩ කරොත් දවසක් නතර කරන්න සිද්ධ වෙනවා මේ ඩීසල් නැති නිසා. මොකද්ද මේ වෙන්නේ හේතු හතර මෙහෙම. අපි ඔක්කොම ඉවරයි. ආර්ථික සම්පූර්ණයෙන්ම මිලවෙනවා අපි. අපේ පතල් වෘත්තිය කරගෙන යන්න අමාරුයි මේ ඩීසල් නැතුව. පිකටින් තියන්න උද්ඝෝෂණ කරන්න අපි කවදාවත් යන්නේ නැහැ. අපිට මේ වෘත්තිය කරගෙන යන්න අපිට ඩීසල් ටික පෙට්‍රල් ටික ගන්න පුළුවන් විදිහට රජයට අපිට අනුග්‍රහයක වෙන්න තමයි කියලා අපි කියා කියන්නේ. මේ අතර පවතින ඉන්ධන හිඟය නිසා ගෑස් ප්‍රවාහනයටද බාධා එල්ල වෙලා. මේ නිසා යලි රට තුල ගෑස් හිඟයක් ඇතිවීමේ ඉඩ ඇති බවයි බලධාරීන් පවසන්නේ. පවතින ඉන්ධන අර්බුදය සංචාරක කර්මාන්තයටද එල්ල කරමින් නැත්තේ තර්ජනයක්. මොනවද කරන්නේ? ඉතින් කරන්න දෙයක් නැන්නේ. සුද්දන්න කියන්නේ බෑනේ තෙල් නැහැ කියලා. දැන් ඉදා වේල කනවා වගේ තමයි දැන් මේක දැන් වෙලා තියෙන්නේ. ඉන්ධන නිසා සංචාරක වාහන ප්‍රවාහන කිරීම දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක හෝටල් වලට ජෙනරේටර් වලට තෙල් නැතුව දැඩි අර්බුදයකට ලක් වෙලා ඉන්නවා. සාරංගි ප්‍රශ්නෙත් එක්කම කොරෝනා ඇවිල්ලා කොරෝනා ප්‍රශ්නෙත් එක්කම මේ වෙනකොට මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වෙනකොට සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට යාම ටිකක් අසීරුතාවයක් වගේ තියෙනවා ලොකුවටම. සමහර ඉන්ධන පිරවුම් හල්ලස්සල ජනතාව ගහමරා ගන්න තත්ත්වයට දැන්පත් වෙලා. තෙල් එනවා දැන් එනවා මේ එනවා කියනවා. තෙලුත් නැහැ මොකුත් නැහැ වාහන මග අහර කැලේ මැද ලොරිය. මෙච්චර කාලයක් මේ මේ වුණාද අපිට? නෑනේ රොඩියක් කාලා ඉන්න අද මෙතන ඉන්නේ තෙල් ටිකක් ගන්න. මේකද සෞභාග්‍ය? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.